තරංග අපේ තරංග ගැන කර කර හිටියේ. ඉතින් තරංග අපි විවිධ විදියට වර්ග කරානේ. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය තරංග කියලා ගත්තා. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග. ඉතින් ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග වලට අපි කිව්වේ යාන්ත්‍රික තරංග කියලා. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැති තරංග වලට අපි කිව්වා විදුලි චුම්බක තරංග කියලා. ඊළඟට මේ තරංගයක් ප්‍රචාරණය වෙනකොට එක්ක මාධ්‍ය අංශු කම්පණය වෙන විදිය එහෙම නැත්නම් අපි දන්නවා විදුලි චුම්බක තරංගයක් නම් ප්‍රචාරණය වෙන්නේ විදුලි ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රය දෝලනය වීමෙන්. ඒතර ඒ වගේ දෝලනයක් වීම මගින් හෝ මාධ්‍යයක අංශු කම්පණය වීම මගින් තමයි තරංගයක් ප්‍රචාරණය වෙන්නේ. ඒ එහෙම තරංගයක් ප්‍රචාරණය වෙනකොට ඒ දෝලණය වෙන විදිය හෝ එහෙම නැත්නම් මාධ්‍ය අංශු කම්පණය වෙන විදිය අනුව අපිට ආය තරංග වර්ග දෙකක් වෙන් කරන්න පුළුවන්. අපි කිව්වා මේ තීරයක් තරංග සහ අන්වයම තරංග කියලා. ඒතර මේ විදියට මේ තීරයක් තරංග, අන්වයම තරංග, යාන්ත්‍රික තරංග, විදුලි චුම්බක තරංග ආදී වශයෙන් අපි තරංග වර්ග කළා. ඉතින් එහෙම ගත්තාම විවිධ තරංග, ජල තරංග, තන්තුවක ඇති වෙන තීරයක් තරංග. එතකොට විවිධ තරංග වර්ග, ධ්වනි තරංග මේ ආදි වශයෙන් අපි තරංග වර්ග රාශියක් පිළිබඳවම සාකච්ඡා කළා. හැබැයි මේ සියලුම තරංග එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක් දක්වා ශක්තිය සම්ප්‍රේෂණය කරන තරංග. ශක්තිය සම්ප්‍රේෂණය කරන තරංග. දැන් මම කතා කරන හඬ ළමයින්ගේ කනට ඇහෙනකොට ඒ මම වාතය ඇති කරන කම්පනය ළමයින්ගේ කන දක්වා ගමන් කරනවා. එතන ශක්තියක් සම්ප්‍රේෂණය කරනවා. ළමයින්ගේ කන දක්වා ශක්තියක් සම්ප්‍රේෂණය කරනවා. ඊළඟට සූර්යාගේ ඉඳලා එන ආලෝක තරංග මගින් සූර්යාගේ ඉඳලා පෘථිවිය දක්වාම ශක්තිය ගේනවා. එතකොට අපි ජල තරංගයක් ගැන හිතමු. මෙහෙම ජල තරංගයක් ජල පෘෂ්ඨයක් මත අපි හිතමු එනවා කියලා. මේ ජල පෘෂ්ඨයේ මේ වගේ යම්කිසි පාවෙන වස්තුවක් තියෙනවා නම් මේ තරංගය මෙතෙන්ට එනකොට මේ වස්තුව ඉහළට පහළට චලනය වෙනවා. ඒ වස්තුව ඉහළට පහළට චලනය වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒ වස්තුව වෙතට යම්කිසි ශක්ති ප්‍රමාණයක් එනවා කියන එකනේ. එමනම් ඒ ජල තරංගය මගින් ශක්තියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ මේ එක තැනක ඉඳලා තව තැනකට ශක්තිය ගෙන යන තරංගවලට අපි කියනවා ප්‍රගමන තරංග කියලා. මේවට අපි කියන්නේ ප්‍රගමන තරංග කියලා. එක තැනක ඉඳලා ශක්තිය තව තැනකට ශක්තිය අරගෙන යන තරංග. ඒක එහෙම තරංග ප්‍රගමන තරංග. එතකොට ජල තරංග, තන්තුවක ඇති වෙන තරංග, ධ්වනි තරංග, ආලෝක තරංග මේ සියල්ලගේම ප්‍රගමන තරංග තියෙනවා. දැන් ඔය ප්‍රගමන තරංගයක් අපි හිතමු බාධකයක් මත පතනේ වුණා කියලා. ප්‍රගමන තරංගය මෙහෙම ගමන් කරන මේ ප්‍රගමන තරංගයේ බාධකයක් මත පතනේ වුණහම ඒ තරංගේ බාධකෙන් පරාවර්තනය වෙලා අපහු වෙනවා. තරංගේ පරාවර්තනය වෙනවා, පරාවර්තනය වෙලා අපහු වෙනවා. ඉතින් මේ බාධකයේ දෘඪ බාධකයක් නම් අපි හිතමුකෝ දෘඪ සීමාවක්. මම මේ දෘඪ සීමාව ගැන කතා කරලා තියෙනවා. තන්තුවක ඇති වෙන තරංගයක් සඳහා දෘඪ සීමාවක් කියලා කියන්නේ අපි හිතමු මේ තන්තුව. තන්තුවේ එක කෙළවරක් යම් ලක්ෂයකට දෘඪ ලෙස ගැට ගහලා තියෙනවා නම් ඒ කියන්නේ චලනය වෙන්න බැරි වෙන විදියට මේ තන්තුවේ කෙළවරක් ගැට ගහලා තියෙනවා නම් එතකොට මේ කෙළවර දෘඪ කෙළවරක්.
ඒ තන්තු වෙන තරංගයට ඒක දෘඩ සීමාවක්. තන්තු ඔස්සේ එන තරංගයට ඒ කෙලවර දෘඩ සීමාවක්. ඉතින් අපි මේ කලින් සාකච්ඡා කරලා තියෙනවා දෘඩ සීමාවකදී කොහොමද තරංගයක් පරාවර්තනය වෙන්නේ කියලා. දෘඩ සීමාවකදී තරංගයක් පරාවර්තනය වෙද්දී අපවර්තනය වෙනවා. හිතමුකෝ මෙන්න මෙහෙම පතන තරංගයාව කියලා. පතන ස්පන්දයක් මම ඇඳේ. මේ විදිහට පතන ස්පන්දේ ආවොත් ඒ දෘඩ සීමාවේදී ඔක පරාවර්තනය වෙලා යනකොට ඔනොහමයි යන්නේ. ওই දිට යන්නේ. ඒ කියන්නේ මේ තරංගේ අපවර්තනයට ලක් වෙනවා. අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ මේ ආවේ ශීර්ෂයක්. මේක ශීර්ෂයක්. හැබැයි පරාවර්තනය වුණාට පස්සේ ඒක නිම්නයක් බවට පත් වෙනවා. අනිත් පැත්ත ගහනවා. දෘඩ සීමාවකින් ඔහම තමයි පරාවර්තනය වෙන්නේ. ඉතින් අපි හිතමුකෝ මේ දෘඩ සීමාව මත පතනය වෙන්නේ නිම්නයක් කියලා මෙහෙම. අපි හිතමු මෙන්න මේ වගේ නිම්නයක් ඇවිල්ලා මේ දෘඩ සීමාව මත පතනය වුණා කියලා. ඒ නිම්නයක් පතනය වුණොත් එහෙම ඒක පරාවර්තනය වෙලා යනකොට ශීර්ෂයක් විදිහටයි යන්නේ. මේක නිම්නය මේක ශීර්ෂය. මේක ශීර්ෂය. එතකොට තරංගයක් දෘඩ සීමාවකින් පරාවර්තනය වෙද්දී අපවර්තනයක් ඇති වෙනවා. ඒක තමයි මම මේ පැහැදිලි කරේ. ශීර්ෂයක් විදිහට ආවනම් ඒක නිම්නයක් විදිහටයි පරාවර්තනය වෙලා යන්නේ. ඒක අනිත් පැත්ත ගහනවා. අපි කියන්නේ මේකට අපවර්තනය කියලා. නිම්නයක් විදිහට ඇවිල්ලා පතනය වුණා නම් ඒක අනිත් පැත්ත ගහලා ශීර්ෂයක් විදිහට ගමන් කරනවා. ඉතින් මේක අපිට ඉතාම පහසුවෙන් තන්තුවක ඇති වෙන තරංග ඇසුරෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. තන්තුවක් මෙහෙම කෙලවරට ගැට ගහලා තන්තුවක කෙලවරක් කොහම දුර ලෙස ගැට ගහලා අනිත් පැත්ත කම්පණය කරලා අපි ස්පන්දයක් යවුවොත් එහෙම තන්තුව දිගේ ශීර්ෂයක් ගියහම ඒක නිම්නයක් විදිහට අපවර්තනය වෙන විදිහ බලා ගන්න පුළුවන්. ඒ වගේ නිම්නයක් අපි යවුවොත් එහෙම ශීර්ෂයක් විදිහට අපවර්තනයක් සහිතව පරාවර්තනය වෙලා එන ආකාරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේක කරන්න අපිට ශ්‍රින්කියනොත් පුළුවන්. ශ්‍රින්කියත් අපිට විද්‍යාගාරයේදී පාවිච්චි කරන්න පුළුවන් මේ පරාවර්තනය ආදර්ශනය කිරීම සඳහා. ඉතින් මෙන්න මේ විදියට දැන් අත්‍යවශ්‍යම මගේ මේ මාතෘකාව වෙන්නේ මේ කතා කරපු කාරණා ටික නම් අපි කලින් කරලා තිබිච්චා. දැන් මගේ මාතෘකාව වෙන්නේ මේ ස්ථාවර තරංග. ස්ථාවර තරංග කියන එක තමයි මාතෘකාව. ස්ථාවර තරංග. ඒ ස්ථාවර තරංග ඇති වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනකොට මේ පරාවර්තනය කියන සංසිද්ධිය වැදගත් වෙනවා. ඒකයි මම මේක පොඩ්ඩක් නැවත මතක් කළේ. මෙහෙමයි වෙන්නේ. අපි හිතමු මේ තරංගයක් ඇවිල්ලා මෙහෙම යම්කිසි සීමාවකදී පරාවර්තනයට ලක් වෙනවා කියලා. මෙන්න ඒ තරංගය. පොඩ්ඩක් ගන්න මෙහාට. හරි. මේ තරංගය මෙහෙම ගිහින් මෙතන පතනය වෙනවා. අපි කියන මේකට පතන තරංගය. මේ තමයි සීමාව. මේ පතන තරංගය. මේ පතන තරංගය. එතකොට ওই තරංගය මේ අතට ගමන් කරලා අපි හිතමු මෙන්න මේ ලක්ෂයේ පතනය වෙලා ඒ ලක්ෂයෙන් පරාවර්තනය වෙනවා. එතකොට මේ ලක්ෂය දෘඩ සීමාවක් වුණොත් එහෙම අපි කතා කරමු දෘඩ සීමාව ගැන. එතන දෘඩ සීමාවක් වුණොත් එහෙම පතනය වෙන තරංගයේ පරාවර්තනය වෙන්නේ අපවර්තනයක් සහිතව. පරාවර්තනය වෙන්නේ අපවර්තනයක් සහිතව. දැන් හිතන්නකො මේ දිගටම මේ පැත්තෙන් කම්පණය කර කර යවන තරංගයක් කියලා මේක. එහෙමනම් දැන් මෙන්න මේ ශීර්ෂයට කලින් මේ සීමාව මත පතනය වෙලා තියෙන්න ඕන නිම්නයක්.
මොකද මේ පිළිවෙල නේන්නේ සීරිසේ නිම්නේ සීරිසේ නිම්නේ සීරිසේ නිම්නේ සීරිසය එහෙනම් මේ සීරිසයට කලින් ගිහිල්ලා තියෙන්නේ මොකද්ද ඔය සීරිසයට කලින් ගිහිල්ලා තියෙන්න ඕන නිම්නය ඒ සීරිසයට කලින් ගිහින් මේක පතනේ වෙලා තියෙන්න ඕන නිම්නය එතකොට මේ නිම්නේ පතනේ වුණාම අපවර්තනයක් සහිතව පරාවර්තනය වෙන හින්දා ඒක පරාවර්තනය වෙලා ඉන්නේ සීරිසයක් විදිහට මම මේ ගන්නෙ දැන් මේ මේ සීරිසයට කලින් පතනේ වෙච්ච නිම්නය පරාවර්තනය වෙන්නේ සීරිසයක් විදිහට එහෙනම් මේ පරාවර්තිත සීරිසය මං අඳින්නම් මෙහෙම පොඩ්ඩක් යටින් ඇඳට ඇත්තොසෙම මේ පරාවර්තනයේදී අපි ගමු කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැහැ ශක්තිය හානි වෙන්නේ නැත්තම් විස්තරේ වෙනස් වෙන්නේ නැහැ මොකුත් වෙනස් වෙන්නේ නැහැ නමුත් අර පොඩ්ඩක් මම එහෙට මෙහෙට කරලා මේක අඳින්නේ මේ තරංග දෙකක් පෙන්වන්න ඕන හින්දා දැන් මම මේ රතු පාට අඳින්නේ පරාවර්තිත තරංගය මොකද ඒ පරාවර්තිත දැන් මේ සීරිසයට කලින් සීමාව මත පතනේ උනේ නිම්නය ඒ නිම්නයේ පරාවර්තනය වෙච්චහම සීරිසයක් වෙනවා එතකොට මේ පරාවර්තනයේ වෙච්ච තරංගය තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ ඉතින් ওই විදිහට දිගටම ඇඳගෙන මට යන්න පුළුවන් ඔහොම මොකද ඒ සීරිසයට කලින් නිම්නයක් එපේ ඒ නිම්නයට කලින් සීරිසයක් එතකොට ඔන්න මම රතු පාට දිගටම අඳිනවා පරාවර්තිත තරංගය බලන්න එතකොට මේ පරාවර්තිත තරංගය මේ පරාවර්තිත තරංගය ආපස්සට එන්නේ මේ පරාවර්තිත තරංගය මේ වෙලාවේ පතන තරංගය සමග එකම කලාවෙන් තමයි අදිස්ථාපනය වෙලා තියෙන්නේ පතන තරංගය සමග පරාවර්තිත තරංගය එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙනවා ඒ කියන්නේ පතන තරංගයේ සීරිසයයි පරාවර්තන තරංගයේ සීරිසයයි පතන තරංගයේ නිම්නයයි පරාවර්තන තරංගයේ නිම්නයයි මේ විදිහට එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙනවා මම මේ අවස්ථාව ගන්නම් කාලයේ t සමානයි බිංදුව t සමානයි බිංදුව කාලයේ t සමානයි බිංදුවේදී පතන තරංගය සහ පරාවර්තන තරංගයේ එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙනවා එතකොට මොකද්ද වෙන්නේ මේකේ ප්‍රතිඵලය? ඔහම අදිස්ථාපනේ වුණහම ඒ සම්ප්‍රයුක්ත තරංගය ඒ අදිස්ථාපනේ වීම නිසා ලැබෙන තරංගය සම්ප්‍රයුක්ත තරංගය බලන්න මම මේ පැත්තේ ඉඳලා අඳින්නම් ශීර්ෂ දෙකක් අදිස්ථාපනය වුණාම එකම කලාවෙන් අදිස්ථාපනය වුණාම සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය උපරිම වෙනවා. ආමා. ඔන්න සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය උපරිම වෙනවා. මොකද එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙන්නේ. එතකොට ශීර්ෂ දෙක අදිස්ථාපනය වෙලා තියෙන තැන සම්ප්‍රයුක්ත තරංගයේ ශීර්ෂයේ මේ දෙකේම විස්තරවල එකතුවට සමාන විස්තරයක් ලබා ගන්න විදිහට ගොඩක් ඉහළට යනවා. හොඳයි මම දැන් ඊළඟ අවස්ථාව ගන්නම්. මම ගන්නම් පතන තරංගයේ සීරිසයක් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන අවස්ථාව. මම මේ රේක ඇඳගන්නේ මගේ මේ රූපේ අඳින්න පහසු වෙන්න. හරි. ඔන්න දැන් මේ පතන තරංගයේ කළු පාටම ඇඳලා තියෙන ඒකේ සීරිසයක් ඇවිල්ලා තියෙන අවස්ථාව මෙතෙන්ට. එක ශීර්ෂයක් ඇවිල්ලා තියෙන අවස්ථාව. එතකොට මෙන්න මෙහෙමයි එන්නේ.
පතන තරංගයේ සීරිසේ මෙන්න මේ සීරිසේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන අවස්ථාව. එතකොට දැන් මෙහෙම ඒකට ගත වෙනවා ආවර්ත කාලයෙන් හතරෙන් පංගුවක්. T බෙදීම හතර. T බෙදීම හතර කාලයක් ගත වෙනකොට මෙන්න මේ සීරිසේ මෙතෙන්ට එනවා. ඒක තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ සීරිසේ තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. උදේට. දැන් මම පරාවර්තිත තරංගය අඳින්නම්. පරාවර්ත තරංගය. ඒතකොට මේ සීරිසේ මෙතන පතනය වුණාම ඒක නිම්නයක් විදියටනේ පරාවර්තනය වෙන්නේ. එහෙනම් ඔන්න පරාවර්තිත තරංගය එන්නේ මෙහෙමයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පතන තරංගයේ සහ පරාවර්තිත තරංගයේ අදිස්ථාපනයන මම මේ රතු පාට දක්වලා තියෙන්නේ පරාවර්තිත තරංගයේ. ඊළඟට කළු පාටෙන් දක්වලා තියෙන්නේ පතන තරංගයේ. එතකොට මේ පතන තරංගයේ සහ පරාවර්තිත තරංගයේ අදිස්ථාපනය වෙන්නේ දැන් විෂම කලාවෙන් මේ මොහොතේදී. මේ මොහොතේදී ඒක අදිස්ථාපනය වෙලා තියෙන්නේ විෂම කලාවෙන්. ඒ නිසා සම්ප්‍රයුක්ත තරංගය එනවා මෙන්න මෙහෙම. ඔහමයි එන්නේ සම්ප්‍රයුක්ත තරංගේ. ඒ කියන්නේ දැන් සම්පූර්ණ විස්තරේ ශූන්‍ය වෙලා. විස්තරේ ශූන්‍ය වෙලා. මොද විෂම කලාව වෙන්නේ තියෙන. එතකොට මෙන්න මේ මේ කොටස තුල විස්තරේ බිඳුව වෙනවා. ඒ වගේ. එතකොට ඔහොම සරල රේඛාවක් වගේ තමයි මට අඳින්න වෙන්නේ. හැම කොටසකම විස්තරේ ශූන්‍ය වෙනවා විෂම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙන හින්දා. ඊළඟට මම ගන්නම් තවත් තීබෙදීම හතර කාලයකට පස්සේ ඒ කියන්නේ එතකොට ගත වෙලා තියෙන මුළු කාලය ටී බෙදීම දෙක. තව ටී බෙදීම හතර කාලයක් ගත වෙනකොට මෙන්න මේ ලක්ෂ්‍යය තමයි මෙතෙන්ට එන්නේ. මේ ලක්ෂ්‍යය මෙතෙන්ට එනවා. එතකොට මේ සම්පූර්ණම මේ සීරිසේම පතනය වෙලා ඉවරයි. මේ ලක්ෂ්‍යය එන්නේ එතෙන්ට. මේ ලක්ෂ්‍යය. එතකොට මම අඳින්නම්. මේ ලක්ෂ්‍යය මෙතෙන්ට ආවා කියලා කියන්නේ මේ මෙන්න මේ නිම්නය මේ මැදට එනවා. දැන් එතකොට අර තිබිච්ච සීරිසේ මුළුමනින්ම පතනය වෙලා ඉවරයි. ඒ සීරිසේ මුළුමනින්ම පතනය වෙලා ඉවරයි. එතකොට ඒක පරාවර්තනය වෙලා එන්නේ නිම්නයක් හැටියට. ඒ අනුව ඉතුරු කොටස් මෙහෙම තරංගයේ දිගට මට අඳින්න පුළුවන් මේ පරාවර්තිත තරංගය. දැන් මේ අවස්ථාවෙත් පතන තරංගයේ සහ පරාවර්තිත තරංගය එකම කලාවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ විස්තරය උපරිම වෙනවා. විස්තරය උපරිම වෙනවා. හැබැයි මෙහෙමයි. මෙතන මේ කෙළවරේ තියෙන නිම්න දෙකන්නේ. එනිසා විස්තරේ උපරිම වෙන විදිහ නිම්නය. ඔන්න ඔහමයි සම්ප්‍රයුක්ත තරංගය එන්නේ. උදිරෙන සම්ප්‍රයුක්ත තරංගය. T සමාන T බෙදීම දෙක වෙද්දී.
දැන් ඊට පස්සේ මම ගන්නම් T සමානයි 3යි T බෙදීම 4. කියන්නේ තවත් T බෙදීම 4 කාලයකට පස්සේ. තවත් T බෙදීම 4 කාලයකට පස්සේ මෙන්න මේ පතන තරංගයේ මේ නිම්නය තමයි මේ ලක්ෂයට එන්නේ. තවත් T බෙදීම 4 කාලයක් ගත වෙනකොට තොර මුළු කාලයේ ආරම්භයේ ඉඳලා 3යි T බෙදීම 4යි. එතකොට මේ නිම්නය මෙතෙන්ට එනවා. මෙතෙන්ට. ඒක පරාවර්තනය වුණාම ශීර්ෂයක් වෙනවනේ. ඒ නිම්නය මේ පතනේ වෙච්ච කොටස පරාවර්තනය වුණාම එන විදිහ මම මෙතන අඳින්නම්. දැන් මොකද ආය වෙලා තියෙන්නේ? ආයත් මේ තරංග දෙක මේ අවස්ථාවේදී මේ මොහොතේදී විසම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙන්නේ. ඒ නිසා සම්ප්‍රයුක්තය මේන්න මේ විදිහටයි එන්නේ. විසම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙනවා. විස්තරේ ශූන්‍ය වෙලා. තවත් T බෙදීම 4 කාලයක් ගත වුණාම එන විදිහ බලමු. තවත් T බෙදීම 4 කාලයක්. එතකොට මෙන්න මේ ලක්ෂය මෙතෙන්ට එන්නේ. මේ ලක්ෂය මෙතෙන්ට එනවා. එතකොට මේ ශීර්ෂය මැදට එනවා. මම අඳින්නම් ඉරට. දැන් එහෙමනම් මේ ශීර්ෂයක් නේ තියෙන්නේ. මේට ඉස්සෙල්ල පතන වෙලා තියෙන නිම්නය. මේ ශීර්ෂයට කලින් මේ ලක්ෂයේ පතනය වෙලා තියෙන නිම්නය. ඒ නිම්නය පරාවර්තනය වුණාම ශීර්ෂයක් වෙන්න ඕනනේ. ඒ නිසා ඔන්න පරාවර්තිත තරංගය මෙන්න මෙහෙමයි එන්නේ. දැන් මෙතනදී ආපහු සැරයක් එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙනවා. එතකොට සම්ප්‍රයුක්ත තරංගයේ මෙතන ශීර්ෂ දෙකක් එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙනවා. එතකොට සම්ප්‍රයුක්ත තරංගයේ ඔන්නෝම විස්තරයේ උඩරිම වෙන විදිහට ඇති වෙනවා. දැන් බලන්න මේ තවත් T බෙදීම 4 කාලයකට පස්සේ. ඒ කියන්නේ දැන් මුළු කාලය ගත්තොත් එහෙම කැපිටල් T ආවර්ත කාලයට සමානයි. ආපහු ඇවිල්ලා තියෙන්නේ මේ පළමු අවස්ථාව වගේම අවස්ථාවක්. දැන් මෙතන මේකේ පළවෙනි අවස්ථාව මේක 2 මේක 3 4 ආයේ 5 ගත්තොත් එහෙම ඒක සමාන 1. ඒ කියන්නේ මම මෙතන මේ T බෙදීම 4 කාලයකට ආවර්ත කාලයෙන් 4න් පංගුවකට වරක් පිහිටන විදිය තමයි ඇඳලා තියෙන්නේ. නමුත් ඒ අතරමැද අවස්ථා තියෙනවා. ඒ සියල්ලෝම නිරූපණය කරන්න පුළුවන් කමක් නැහැ. අම කරන්න බෑ නේ වැඩි. ඒ නිසා මම මේ T බෙදීම 4 කාලයකට වරක් පිහිටන විදිය ඇඳා. පතන තරංගයයි පරාවර්තන තරංගයයි ඒ T බෙදීම 4 කාලයකට වරක් පිහිටන්නේ කොහොමද කියන එක තමයි මම මේ රූපසටහනේ දක්වලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් තරංගයට
ට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සංප්‍රයුක්ත තරංගයේ කොහොමද මොන වගේ එකක්ද කියන එක. දැන් බලන්න මේ අවස්ථාවේදී සංප්‍රයුක්ත තරංගය මේ පිහිටුමේ තියෙන මේ විදිහේ තියෙන්නේ. එතන මෙතන ශීර්ෂයක් තියෙන්නේ. එතන මේ ටීබෙදීම හතර කාලයකට පස්සේ එතන ශීර්ෂය මෙහෙම වෙලා තියෙනවා නැති වෙලා තියෙනවා විස්තරේ ශූන්‍ය වෙලා තියෙනවා. එන එක එක පාට උනා නෙමෙයි. මෙතන ඉඳලා මේ තත්වයටපත් වෙන්න ටීබෙදීම හතර කාලයක් ගත වුණා. එතකොට මේක ක්‍රමයෙන් තමයි එහෙමනම් සිද්ධ වෙන්නේ. ටීබෙදීම හතර කාලයක් තිස්සේ මෙහෙම තිබිච්ච ශීර්ෂය ටික ටික අඩු වෙලා මේ තත්වයට එන්නේ ක්‍රමයෙන්. එතකොට මේක ඔහම මුලදී ටික සමානයි බිඳුවේදී ශීර්ෂයක් විදිහට තිබිලා ඒක ක්‍රමයෙන් අඩු වෙලා මෙහෙම වුණා. ආයටි බෙදීම හතර කාලයක් ගතනකොට පල්ලෙහාට ගියා. ආයටි බෙදීම හතර කාලයක් ගත වෙනකොට මේ විදිහට ආපහු විස්තරය ශූන්‍ය වුණා. ආයටි බෙදීම හතර කාලයක් ගතනකොට ආපහු ශීර්ෂයක් වුණා පළමු අවස්ථාවේ වගේම. දැන් බලන්න සිද්ධ වෙලා තියෙන විදිය. ශීර්ෂය ඊට පස්සේ මෙහෙම මේ අවස්ථාවට ආව පල්ලෙහාට ගියා. ආයේ උඩට මේ අවස්ථාවට ආවා ආයත් ඉහළට ගියා. එතකොට මේ කොටස ගත්තොත් අපිට පැහැදිලි බලන්න මේ රූප සටහන් පහ දිහා ඉහළට පහළට කම්පනයක් වෙනවා මේ කොටස විතරක් ගත්තොත්. මේ කොටස විතරක් ගත්තොත් එහෙම තන්තුවේ මේ කොටස විතරක් ගත්තොත් තන්තුව ගැතෙන තරංගයක් කියලා හිතන්නකෝ මේක. එතකොට මේ කොටස විතරක් ගත්තොත් ඉහළට පහළට කම්පණය වෙනවා. මෙහෙම ඉහළට පහළට කම්පණය වෙනවා. එතකොට මේ වේගෙන් ඒ කම්පණය සිද්ධ වෙනවා. ඊට යාබද කොටස විසම කලාවෙන් මෙයා ඉහළ තියෙනකොට මෙයා පහළ. යාබද කොටස විසම කලාවෙන් ඒත් ඉහළට පහළට කම්පණය වෙනවා. ඊට යාබද කොටස ගත්තොත් එහෙම මෙයාට වඩා වෙනස් කලාවෙන් විසම කලාවෙන් ඒකත් කම්පණය වෙනවා. එතකොට යාබද කොටස් දෙකක් ගත්තොත් එහෙම දැන් අපි මෙන්න මේ වගේ කොටසක් ගත්තොත් තරංගායාමෙන් භාගයක දිගක් නේ තරංගායාමෙන් භාගයක දිගක්. ඒ තරංගායාමෙන් භාගයක දිගක් තුල තියෙන කොටසක් ගත්තාම එවැනි කොටස් දෙකක් ගත්තාම යාබද කොටස් දෙකක් ඉහළට පහළට කම්පණය වෙනවා. හැබැයි එක කොටසක් ඉහළ යනකොට අනික් කොටස පහළ යනවා. මේ විදිහට මේ කම්පණය සිද්ධ වෙනවා. ඉතින් මේක වේගෙන් සිද්ධ වෙනකොට මේ කම්පණය වේගෙන් සිද්ධ වෙනකොට අපිට ඕක නිරීක්ෂණය වෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහටයි යෝග නිරීක්ෂණය වෙන්නේ. ඔන්නම ඔය වගේ නිරීක්ෂණය වෙන්නේ. ඔය වගේ නිරීක්ෂණය වෙන්නේ අපිට මේ විදියක් දකින්න හම්බෙන්නේ නැහැ. මේක වේගෙන් කම්පණය වෙනකොට අපිට මෙන්න මෙහෙම පුඩු සහිතව නිරීක්ෂණය වෙනවා. ඊට පස්සේ මෙහෙම මේ පුඩුව අපිට පේන විදිය අපිට හැට පේන විදිය. මෙතන පුඩුවක් මෙහෙම රවුමක් හැදෙන්නේ නැහැ ඇත්තටම. නමුත් මේ තන්තු කොටස වේගෙන් ඉහළට පහළට කම්පණය වෙනකොට අපිට ඒක පුඩුවක් විදියට පේනවා. ඒ විදිහට මේ තරංගායමෙන් අර්ධයක කොටස් වලට මේක වෙන් වෙලා ඒ පළල තරංගායාමෙන් අර්ධයක් වෙන පුඩු හැදෙනවා. තන්තුවක ඇති වෙන තරංගයකින් නම් මේක පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් පහසුවෙන්ම. තන්තුවක් කියලා හිතමු. ඒතර තන්තුව දිගේම මේ වගේ පුඩු හැදෙනවා. ඒතර මෙහෙම තරංගයක් තමයි අපි කියන්නේ ස්ථාවර තරංගයක් කියලා. ඒ වචනෙත් මේකට හොඳට ගැලපෙනවා ස්ථාවර තරංගයක් කියන එක. හේතුව බැලුව බැලමටම මේ පුඩු වල ගමන් කිරීමක් පේන්නේ නැහැ. එක තැන තියෙනවා වගේ තමයි පේන්නේ. අර ළමයි දැකලා තියෙන පෙරහැරියේ ගිනි බෝල කරකවනකොට අපිට රවුම් පේන්නේ. රවුමක් වගේ පේනවා. සමහර රවු අතර මෙතන රවුමක් නැහැ. එක බෝලයක් තමයි රවුමට යන්නේ. ඒ වගේ සංසිද්ධියක් තමයි මෙතනත් වෙන්නේ. වේගෙන් ඉහළ පහළ යනකොට පුඩුවක් පේනවා. ඒ පුඩුව යන්නේ නැහැ. මේ පුඩුව ගමන් කරන්නේ නැහැ. මේ පුඩුව මෙතනම තියෙනවා කියලා පේනවා. මේක මෙතනම තියෙනවා කියලා පේනවා.
මේ පුඩුව එතනම තියෙනවා කියලා පේනවා. ඉතින් පුඩු තුනයි මම ඇඳලා තියෙන්නේ පුඩු ඕන ගානක් හැදෙන්න පුළුවන්. දැන් ප්‍රගමන තරංගයක නම් පේනවනේ අපිට මේ ස්පන්දේ යනවා කියලා. ස්පන්දේ යනවා කියන එක පේනවා. දැන් හොඳටම මතක් කරලා බලන්නකෝ මේ ජල තරංගයක ජල පුෂ්ඨයක් කම්පණය කළොත් එහෙම ජල පුෂ්ඨේ එහෙම ඇති වෙන රැලිත් ජල පුෂ්ඨේ දිගේ යනවා කියන එක පේනවා. නමුත් ඒක ප්‍රගමන තරංගයක්. ප්‍රගමන තරංගය එහෙම පේනවා. ශ්‍රින්කේක අපිට තරංගයක් ඇති කරලා බලන්න පුළුවන්. තන්තුවක එවැනි තරංගයක් ඇති කරලා බලන්න පුළුවන්. අපිට පේනවා එහෙම ඇති කළොත් එහෙම තරංගයක් නැත්නම් ස්පන්දයක් ඇති කළොත් ඒක ගමන් කරනවා කියන එක පේනවා. නමුත් මෙතන මේ ඇති වෙන ස්ථාවර තරංගය අපිට නිශ්චලව තියෙනවා වගේ තමයි පේන්නේ. අතොසෙන් මේ ස්ථාවර තරංගය උඩ කොහොමද හැදෙන්නේ? ප්‍රගමන තරංග දෙකක් අදිස්ථාපනය වීම මගින්. මෙතන තරංග දෙකක් කියලා කිව්වට ඇත්තටම පතන තරංගය සහ ඒක පරාවර්තනය වීමෙන් ලැබෙන පරාවර්තන තරංගය. පතන තරංගයකුත් පරාවර්තන තරංගයකුත් අදිස්ථාපනය වීමෙන් තමයි ස්ථාවර තරංගය ඇති වෙන්නේ. එතකොට මේ ස්ථාවර තරංගය කියලා කියන්නේ එහෙමනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? ප්‍රගමන තරංග දෙකක් අදිස්ථාපනය වීමෙන් හැදෙන තරංගයක්. ස්ථාවර තරංගය කියලා කියන්නේ. ස්ථාවර තරංගය අපිට පේනවා නිශ්චලයි කියලා. ඒක වචනයට හොඳට ගැළපෙන මේකේ ස්ථාවර තරංගය කියලා කියන එක. ඒ වගේම අපිට ප්‍රගමන තරංගය සමග සංසන්දනාත්මකව ගත්තාම මේකේ තියෙන ලක්ෂණ කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අපි බලමු ප්‍රගමන තරංගය සහ ස්ථාවර තරංගය අතර තියෙන වෙනස්කම් කීපයක්. එතකොට මේ ස්ථාවර තරංගය කියන එක ප්‍රගමන තරංග දෙකක සම්ප්‍රයුක්තය. ප්‍රගමන තරංග දෙකක් අදිස්ථාපනය වීමෙන් තමයි ස්ථාවර තරංගය හැදෙන්නේ. ප්‍රගමන තරංගය ගන්න ප්‍රගමන තරංග කියලා. ස්ථාවර තරංග. ප්‍රගමන තරංගයේ සරලවම ගන්න මුලින්ම අපි කතා කරපු දේ ප්‍රගමන තරංගයක තරංග ආකෘතිය ගමන් කරනවා පේනවා. තරංග ආකෘතිය ගමන් කරනවා. අපි කියනවා තරංග ආකෘතිය ගමන් කරයි. තරංග ආකෘතිය ගමන් කරනවා. මෙහෙමනේ හැඩි. මේක අපිට පේනවා ගමන් කරනවා. යනවා. තන්තුවක තරංගයක් ඇති කරලා බැලුවොත් ඒක හොඳින්ම බලා ගන්න පුළුවන්. ස්ථාවර තරංගයේ ගත්තොත් එහෙම තරංග ආකෘතිය ගමන් නොකරයි. තරංග ආකෘතිය ගමන් නොකරයි. ස්ථාවර තරංගයක තරංග ආකෘතිය යන්නේ නැහැ. අපිට පේන්නේ ඒක මොකද එක තැන තියෙනවා වගේ. අපිට පේන්නේ ඔන්නම් පොඩු වශයෙන් එක තැන තියෙනවා වගේ. මේ ආකෘතිය ගමන් කිරීමක් පේන්නේ නැහැ. එක තැන තියෙනවා වගේ නිශ්චලව තියෙනවා තමයි පේන්නේ. ඊළඟට දැන් මේ ප්‍රගමන තරංගයක සපල ශක්ති ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කරනවා. සපල ශක්ති ප්‍රමාණය සම්ප්‍රේෂණය කරනවා. ඒ කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට ශක්තියක් ගෙනියනවා. යම් ශක්තියක් ගෙනියනවා. දැන් මම අර කලින්ම ගත්ත උදාහරණය ගත්තොත් එහෙම මම කතා කරනකොට මගේ කටගාවේ ඉඳලා ළමයින්ගේ කනගාවට ශක්තිය යනවා. ඒ හින්දානේ කම්බරේ කම්පණය වෙන්නේ. ඒක ප්‍රගමන තරංගයක ලක්ෂණයක්.
හැබැයි ස්ථාවර තරංගයක් කියන්නේ ප්‍රගමන තරංග දෙකක් අදිස්ථාපනය වීමෙන් හැදෙන තරංගයක්. ඒකේ තියෙනවා ඉදිරියට ගමන් කරන තරංගයක් සහ ආපස්සට ගමන් කරන තරංගයක්. ඒ කියන්නේ පතන තරංගය සහ පරාවර්තන තරංගය. මේ පරාවර්තනය කියන ක්‍රියාවලියේදී ශක්තිය හානි වෙන්නේ නැහැ කියලා අපි හිතුවොත් එහෙම පතන තරංගයේ යම් මතකට ශක්ති ප්‍රමාණයක් අරගෙන යනවා නම් පරාවර්තනය වෙලා ආපහු වෙන තරංගය ඊට සමාන ශක්ති ප්‍රමාණයක් ආපස්සට අරගෙන එනවා. එම පතේ ඔස්සේ. එතකොට ඉදිරියට ගෙනියන ශක්ති ප්‍රමාණයට සමාන ශක්ති ප්‍රමාණයක් ආපසු ගේන හින්දා සපල වශයෙන් ශක්ති ප්‍රමාණයක් අරගෙන යන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. එහාට යන සංඛ්‍යාවට සමාන ටිකක් මෙහාට යනවා නම් සපල ශක්ති ප්‍රමාණයක් ගිහිල්ලා නැහැ. අපි හිතමුකෝ මෙන්න මේ වගේ නිකන් අපි ලිඳෙන් ටැංකියට වතුර පුරවනවා කියලා හිතන්න. යම් කාලයක් තිස්සේ පොම්පයක් මගින් ලිඳෙන් ටැංකියට යම්කිසි ජල පරිමාවක් පුරවනකොට ටැංකියේ ඉඳලා දාලා තියෙන බටයක් මගින් ඊට සමාන පරිමාවක් ලිඳට යනවා කියලා හිතන්න. ඒත් අපි ටික වෙලාවකට පස්සේ බැලුවොත් එහෙම ටැංකියේ ජල මට්ටම වෙනස් වෙලා නැහැ. ලිඳේ මට්ටමත් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් එහෙමනම් ජල ප්‍රමාණයක් සපල වශයෙන් ලිඳේ ඉඳලා ටැංකියට ගිහිල්ලා නැහැ කියලා. එතකොට මේක සිද්ධ වුණේ ලිඳේ ඉඳලා ටැංකියට ජලය ගියා. නමුත් ටැංකියේ ඉඳලා අපහු ලිඳට ජලය ආවා. ඒ නිසා සපල වශයෙන් ජල ප්‍රමාණයක් ලිඳේ ඉඳලා ටැංකියට ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ තමයි එතන අර ඉදිරියට යනවා වගේම නැත්නම් ටැංකියට යනවා වගේම ටැංකියේ ඉඳලා ලිඳට එන්නත් විදියක් තිබුණානේ. ඒ වගේ තමයි මෙතන ඉදිරියට යන පතන තරංගය සහ ආපසු වෙන පරාවර්තන තරංගය කියන තරංග දෙකක් තියෙන හින්දා ඉදිරියට ගෙනෙන ශක්ති ප්‍රමාණයට සමාන ශක්ති ප්‍රමාණයක් ආපස්සට ගේනවා. හින්දා අවසාන වශයෙන් ගත්තොත් එහෙම සපල ශක්ති ප්‍රමාණයක් සම්ප්‍රේෂණය වෙලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. සපල ශක්ති ප්‍රමාණයක් සම්ප්‍රේෂණය නොකරයි. නොකරයි මෙතනට ලියන්න ඕන. නොකරයි. මොකද ලියන්නේ මෙතන සපල ශක්ති ප්‍රමාණයක් සම්ප්‍රේෂණය නොකරයි. ඊළඟට ප්‍රගමන තරංගයක් මත සෑම ලක්ෂයක්ම උපරිම විස්ථාපනය ලබා ගනී. නැත්නම් උපරිම විස්තරය කියමුකෝ ලබා ගනී. හැම ලක්ෂයක්ම උපරිම විස්ථාපනය නැත්නම් ඒකේ විස්තරය ලබා ගන්නවා. ප්‍රගමන තරංගයක් යම් ලක්ෂයක් ප්‍රගමන තරංගයක් මාධ්‍යයක ඕනම ලක්ෂයක් හරහා ගමන් කරද්දී ඒ ලක්ෂයේ උපරිම විස්ථාපනය ලබා ගන්නවා. මොකද අපි හිතමු මෙන්න මෙහෙම මේ වගේ ලක්ෂයක් කියලා. එතකොට මේ මෙන්න මේ සීරිසේ මෙතෙන්ට එනකොට ඒ ලක්ෂයේ මේ සීරිසේ මට්ටමට ඉස්සෙනවා උඩට යනවා. ඊළඟට මේ නිම්නේ මෙතෙන්ට එද්දී ඒ නිම්නේ මෙතෙන්ට එනකොට ඒ නිම්නේ මට්ටමට පහත් වෙනවා. ඒ විදිහට හැම ලක්ෂයක්ම තරංගයේ සෑම ලක්ෂයක් හරහාම යනවනේ. දැන් අපි තරංගයේ ගමන් කරන පතේ හැම ලක්ෂයක් හරහාම තරංගයේ ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ඒ හැම ලක්ෂයක්ම අර උපරිම විස්ථාපනයට එනවා. හැබැයි ස්ථාවර තරංගවල ඒක වෙන්නේ නැහැ. සෑම ලක්ෂයක්ම උපරිම විස්තරය ලබා ගන්නෑ. හැම ලක්ෂයක්ම උපරිම විස්තරය ලබා ගන්නෑ. මොකද මෙන්න මෙහෙම මේ පුඩු වශයෙන් අපිට මේ ස්ථාවර තරංගයේ දිස් වෙන්නේ පේන්නේ පුඩු වශයෙන්. කියන්නේ පුඩු මම කලින් පැහැදිලි කරන්නේ මේ තන්තු කොටස ඉහළට තන්තු හරි මේ කොටස ඉහළට ඔහම ගමන් කරනවා අපව පහළට ගමන් කරනවා. ඒත් මෙන්න මේ ලක්ෂය තමයි උපරිම වශයෙන් විස්ථාපනය වෙන්නේ. උපරිම විස්තරය ලබා ගන්නේ මේ ලක්ෂයේ. වෙනි ලක්ෂය තව තියෙනවා මේ. මේකත් උපරිම විස්ථාපනය ලබා ගන්නවා. මේකත් උපරිම විස්ථාපනය ලබා ගන්නවා. නැත්නම් උපරිම විස්තරය. ඉතින් එවැනි ලක්ෂය වලට අපි කියනවා ප්‍රස්පන්ද කියලා.
ඒවට කියනවා ප්‍රස්පන්ද කියලා. මෙන්න මේ ලක්ෂය විස්ථාපනය අවම විස්ථාපනය නැත්නම් ලබා ගන්න විස්ථාපනය විස්තරය අවමයි ඒවට අපි කියනවා නිෂ්පන්ද කියලා. ඒවට කියනවා නිෂ්පන්ද කියලා. ඉතින් මේ නිෂ්පන්ද දෙකක් අතර දුර ගත්තොත් එහෙම නිෂ්පන්ද දෙකක් අතර තමයි පුඩුවක් හැදෙන්නේ. ඒ පුඩුවක දිග මෙහෙම මං ගන්නම් ඒ වගේ පුඩුවක්. පුඩුවක දිග සමාන වෙනවා තරංගායාමෙන් භාගයකට. පුඩුවක දිග සමානයි තරංගායාමෙන් භාගයක්. එතකොට තරංගායාමයේ හොයන්න නම් පුඩු දෙකක දිග හොයන්න ඕනේ. එහෙම නැත්නම් එක පුඩුවක දිග අරගෙන ඒක දෙකෙන් ගුණ කරන්න ඕන. එහෙම නැත්නම් නිස්පන්ද දෙකක් අතර පරතරය වගේ දෙගුණයක් තමයි තරංගායාමය කියලා කියන්නේ. නමුත් අපිට ඒක ප්‍රස්පන්ද දෙකක් අතර පරතරය විදිහට ගන්න පුළුවන්. මොකද අනුයාත ප්‍රස්පන්ද දෙකක් අතර පරතරයත් තරංගායමෙන් අර්ධයක්. ඒ විදිහට අපිට මේ ස්ථාවර තරංගයක තරංගායමයේ ගණනය කරගන්න පුළුවන්. ඒතර මේකයි කාරණේ. ස්ථාවර තරංගයක් මත විවිධ ලක්ෂ්‍ය ගන්න විවිධ විස්ථාපන විවිධ විස්තර උපරිම විස්තරයක් ලබා ගන්නේ නැහැ හැම ලක්ෂයක්ම. ඒ උපරිම විස්තරය ලබා ගන්න ලක්ෂ්‍ය වලට අපි කියනවා ප්‍රස්පන්ද කියලා. අවම විස්තරය ලබා ගන්න ලක්ෂ්‍ය වලට අපි කියනවා නිෂ්පන්ද කියලා. ඉතින් ඇත්තටම මේ සටහනක් මම දැන් ඔයාලට කියාගෙන සටහනක් කිව්වේ නැති වුණාට මේ සටහනක් විදිහට මේ ටික ගන්න සටහනක් විදිහට ලියන්න මුලින් ඉඳලම මේ කියපු දේවල් ඔයාලා සටහනක් විදිහට ලියා ගන්න මේ ඔක්කොම සටහනක් විදිහට පොතේ ලියා ගන්න මම නැවත නැවත කියන්න ඕන උනේ නැහැ මේ කොටසේදී සටහනක් විදිහට දෙන්න ඕන උනේ නැහැ මේ කොටසේදී මොකද මේ ඔක්කොම විස්තර කරපුවා මම බෝඩ් එකේ ලිව්ව නිසා. ඉතින් අපි ගත්තොත් තවත් ලක්ෂණයක් තියෙනවා. අපි දැන් ප්‍රගමන තරංගයක අනුයාත ලක්ෂ්‍යවල කම්පනයේ කලාව වෙනස්. වෙනස් අනුයාත ලක්ෂ්‍යවල අනුයාත ලක්ෂ්‍යවල කම්පනයේ කලාව වෙනස්. හැබැයි ස්ථාවර තරංගයක් අපි ගත්තොත් එහෙම පුඩුවක් තුළ හැම ලක්ෂයකම කලාව සමානයි. මොකද මේ පුඩුව ගත්තොත් එහෙම මේ ටික උඩට යනකොට ඔක්කොම එක සැරේමයි උඩට යන්නේ. පහතට එනකොට ඔක්කොම පහතට එන්නේ එක සැරේමයි. නිම්නයක් විදිහට පහත් වෙද්දී පහතට වෙන්නේ එක සැරේමයි. මෙන්න මේ පිහිටීමට ඔක්කොම එක සැරේම එනවා. ආපහු මේ පිහිටීමේ යනකොට හැම අංශුවම එක සැරේම එනවා. මේ පිහිටීමේදී තමයි මේ අංශුවල චලිත දිශාව හැරෙන්නේ ආපහු උඩට. ඒ උඩට හැරෙනකොට ඔක්කොම ටික එක සැරේම හැරෙනවා. මෙතෙන්ට එනකොට එක සැරේම එනවා. එතන ඉඳලා ඉහළට චලනය වෙන්න පටන් ගන්න එක සැරේමයි. හැබැයි යාබද පුඩුව ඊට වඩා වෙනස් කලාවෙන් නැත්නම් විෂම කලාවෙන් තමයි ඒක කම්පණය වෙන්නේ. පුඩුවක් තුළ තියෙන හැම ලක්ෂයක්ම එකම කලාවෙන් කම්පණය වෙනවා. පුඩුවක් තුළ සෑම ලක්ෂයක්ම එකම කලාවෙන් කම්පණය වේ. එකම කලාවෙන් කම්පණය වේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් මතක් කළොත් එහෙම ප්‍රගමන තරංගයක් කියලා කියන්නේ ශක්තිය එක තැනක ඉඳලා තවත් තැනකට ගෙන යන විදිහේ තරංගයක්. ධ්වනි තරංග, ආලෝක තරංග ආදි වශයෙන් තියෙන ප්‍රගමන තරංග. ඒ වගේ ප්‍රගමන තරංගයක් බාධකයක් හමුවේ පරාවර්තනය වෙලා ඒ පතේ ඔස්සේම ආපහු ආවොත් එහෙම අර පතන තරංගයත් සමග අධිස්ථාපනය වෙනවා. පතන තරංගයත් සමග අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංගයක් ඇති වෙනවා. ඒ ස්ථාවර තරංග පිළිබඳව තමයි මේ සාකච්ඡා කළේ. ඉතින් මේ මෙතෙන්දි වැදගත් කාරණයක් තියෙනවා. අර පරාවර්තනය කියන සංසිද්ධියේදී තරංගේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පතන තරංගයේ සංඛ්‍යාතය පරාවර්තන තරංගයේ සංඛ්‍යාතයට සමානයි. ඒ හින්දා තමයි මේ වගේ අපිට ස්ථාවර තරංගයක් දැක ගන්න ලැබෙන්නේ. සංඛ්‍යාත වල වෙනසක් වෙන්නේ නැති නිසා. ඉතින් සංඛ්‍යාත වෙනස් තරංග දෙකක්
අදිස්ථාපනය වුණොත් යම්කිසි ලක්ෂයකදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක අපි කතා කරන මේ පාඩමේදී අත වශයෙන්ම අපි කියන්නේ මේ නුගැසුම් ඇති වෙනවා කියලා නුගැසුම් පිළිබඳව අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා නුගැසුම් ඇති වෙන්නේ සංඛ්‍යාතයේ සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් අදිස්ථාපනය වීමෙන් දැන් මෙතන මේ අදිස්ථාපනය වෙච්ච තරංග දෙක සංඛ්‍යාතයේ සමානයි පතන තරංගයේ සහ පරාවර්තන තරංගයේ සංඛ්‍යාත සමානයි ඒ නිසා එතන නුගැසුම් ඇතිවීමක් සිද්ධ වෙන්නේ එතන ස්ථාවර තරංගයක් ඇති වෙන්නේ. හැබැයි සංඛ්‍යාතයේ සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් අදිස්ථාපනය වුණොත් එහෙම නුගැසුම් ඇති වෙනවා. සංඛ්‍යාතයේ සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් අදිස්ථාපනය වුණාම ඇති වෙනවා නුගැසුම්. නුගැසුම් කියලා කියන්නේ සංඛ්‍යාතයේ සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් අදිස්ථාපනය වීමේදී වරින් වර උපරිම තීව්‍රතාවයන් සහිත නාදයක් ශ්‍රවණය වෙන එක නැත්නම් අදිස්ථාපනය වෙලා ලැබෙන සංප්‍රයුක්ත තරංගයේ තීව්‍රතාවයේ සමාන කාලාන්තරයකට වරක් උපරිම වීම තමයි නුගැසුම් කියලා කියන්නේ සමාන කාලාන්තරයකට වරක් තීව්‍රතාවය උපරිම වෙනවා සංඛ්‍යා මම දැන් ඒක සම්ප්‍රේරිත තරංගයක් දින්නම් සංඛ්‍යාතයේ සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් අදිස්ථාපනය වුණාම ඒ ඇති වෙන සම්ප්‍රේරිත තරංගය මෙහෙම හොඳයි මම එතකොට මේ ඇන්දේ සංඛ්‍යාතයේ සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් එහෙම නැත්නම් අපිට ඕක තව විදිහකට කිව්වොත් එහෙම සුළු වශයෙන් වෙනස් කියන එක කියන්න පුළුවන් තව විදිහක් තමයි මේ ආසන්න වශයෙන් සමානයි කියන එක සංඛ්‍යාතයේ ආසන්න වශයෙන් සමාන ආසන්න වශයෙන් නේ සමාන වෙන්නේ ඒ කියන්නේ සමාන නැහැ වෙනස් ඒකට තමයි අපි කියන්නේ සුළු වශයෙන් වෙනස් කියලා. එතකොට ඒ වගේ තරංග දෙකක් යම්කිසි ලක්ෂයකදී අදිස්ථාපනය වුණාම ඒ ලක්ෂයේ එම අදිස්ථාපනයේ වෙන ලක්ෂයේ සංප්‍රයුක්ත විස්තරය විචලනය වෙන විදිහ තමයි මේ මේ රූපේ මම දැක්වේ. එතකොට දැන් හිතන්නකො මෙන්න මෙහෙම ඕක. අපි දුන්න මේක තරංගයක්. මේ වගේ ලක්ෂයකදී මේ වගේ ලක්ෂයක් හරහා ගමන් කරනවා. අපි දුමු තවත් තරංගයක් ඒ ලක්ෂය හරහා යනවා. එතකොට මේ ලක්ෂය හරහා ගමන් කරන මේ තරංග දෙකේ සංඛ්‍යාත සුළු වශයෙන් වෙනස් නම් ඒ ලක්ෂයේ ඇති වෙන සංප්‍රයුක්ත තරංගයේ විස්තරය මෙන්න මේ විදිහට විචලනය වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර මොහොතකදී එක්තරා මොහොතකදී සංප්‍රයුක්ත විස්තරයේ ශූන්‍යයට ආසන්න වෙන්න පුළුවන්. ඒක ශූන්‍ය වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ අර ඒ ලක්ෂයට විෂම කලාවේ ලක්ෂ දෙකක් ආපුවාම. මේ තරංග දෙකේ තියෙන විෂම කලාවේ ලක්ෂ දෙකක් මේ ලක්ෂයේ වෙතට ඇවිල්ලා තියෙන මොහොතක විෂම කලාව කියලා කියන්නේ අපි හිතමු එකක සීරිසයයි අනික නිම්නයයි කියලා. එකක සීරිසයකුයි අනිත් තරංගයේ නිම්නයයි ආවනම් එක විට මේ ලක්ෂයට එතකොට ඒකේ සංප්‍රයුක්ත විස්තරය ශූන්‍ය වෙනවා අපි කියන්නේ එතකොට විෂම කලාව කියලා. සීරිසයකුයි නිම්නයකුයි අදිස්ථාපනය වුණා නම් ඒක විෂම කලාව. සංප්‍රයුක්ත විස්ථාපනේ ශූන්‍ය වෙනවා.
සම්පයුත්ත තරංගය කියන්නේ අවසාන වශයෙන් එකට ලැබෙන විස්තරය ශූන්‍ය වෙනවා. ඉතින් ඒ මොහොතේ විසම කලාවෙන් අදිස්ථාපනයේ උනත් ඒ තරංග දෙකේ සංඛ්‍යාත සුළු වශයෙන් වෙනස් හින්දා ආය කුඩා ටී කාලයක් ගත වෙ උනහම අදිස්ථාපනයේ වෙන ලක්ෂ දෙකේ කලාව විසම කලාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී ශීර්ෂය සහ නිම්නය අදිස්ථාපනය වුණාට පොඩි කාලයක් ගත වුණාම දැන් මේ ශීර්ෂය සහ නිම්නය කියන්නේ විසම කලාවෙනේ. ඊගාවට කුඩා කාලයක් ගත වුණාට පස්සේ අදිස්ථාපනය වෙලා තියෙන ලක්ෂ දෙක බැලුවොත් එහෙම ඒ දෙකේ කලාව ප්‍රතිවිරුද්ධ නැහැ. ඒ කියන්නේ විසම කලාව නෙමෙයි. කලාව වෙනස්. නමුත් ප්‍රතිවිරුද්ධ කලාව නෙමෙයි. يعني ප්‍රතිවිරුද්ධ කලාව කියලා කියන්නේ අංශක 180කින් වෙනස් නැන්නේ. කලාව අංශක 180කින් වෙනස් නම් අපි කියනවා ප්‍රතිවිරුද්ධ කලාව. එහෙම නැත්නම් විසම කලාව කියලා. එහෙමනම් අර විස්තරේ ශූන්‍ය වෙනවා. නමුත් 180ට වඩා අඩු ප්‍රමාණයකින් වෙනස් වුණොත් ඒක විසම කලාව නෙමෙයි. නමුත් කලාව වෙනසක් තියෙනවා. ඒ නිසා විස්තරය ගොඩක් අඩුයි. විසම කලාවට ආසන නිසා ගොඩක් අඩුයි. හැබැයි යම්කිසි විස්තරයක් තියෙනවා. ඒ ලක්ෂයේ යම්කිසි සම්ප්‍රයුක්ත විස්ථාපනයක් තියෙනවා. කියන්නේ අර විසම කලාවෙන් අදිස්ථාපනය වෙලා තියෙන අවස්ථාවේදී සම්ප්‍රයුක්ත විස්ථාපනය ශූන්‍යයි. ඊට මොහොතකට පස්සේ සම්ප්‍රයුක්ත විස්ථාපනය බිඳුව නෙමෙයි බිඳුවට වඩා වැඩි. ওই විදිහට කාලය ගත වෙනකොට ටික 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 සම්ප්‍රයුක්ත විස්ථාපනය වැඩි වෙනවා ওই විදිහට. ඊළඟට ඔහොම ගිහින් ගිහින් සමාන කලාවේ එන අවස්ථාවකුත් එනවා. ඒ විසම කලාවේ ඉඳලා සමාන කලාවට එන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ එක එක සීරිසේ නම් අනිකෙත් සීරිසේම අදිස්ථාපනය වෙන අවස්ථාවක්. ආන්න එතකොට තමයි මේ විස්තරය උපරිම වෙන්නේ. විස්තරය උපරිම වෙන්නේ එම මොහොතේදී. ඊට පස්සේ දැන් අර විසම කලාවට ඇවිල්ලා ටික ටික ඒක වෙනස් වුණා වගේම තමයි සමාන කලාවට ආවට පස්සේ ඊළඟ මොහොතේදී ආපහු දෙකේ කලාව සමාන වෙන්නේ නැහැ. ආපහු දෙකේ කලාව වෙනස් වෙනවා. ඒ කලාව වෙනස් වීමත් එක්කම ආපහු සැරයක් විස්තරය අඩු වීගෙන ඇවිල්ලා විසම කලාවටම එනවා. ඒ විසම කලාවට ආවම ආපහු විස්තරය ශූන්‍ය වෙනවා. ඒ විසම කලාවෙන් පස්සේ ආපහු සැරයක් ආය වෙනස් වීගෙන ගිහිල්ලා සමාන කලාවට එනවා. එතකොට උපරිම විස්ථාපනයක් ආපහු ලැබෙනවා. මේ විදිහට සමාන කාලාන්තරයකට වරක් විසම කලාව සහ සමාන කලාව නැවත නැවතත් එනවා. අර ඒ වගේම අපි සමාන කලාව විතරක් සැලකුවොත් එහෙම සමාන කාලාන්තරයකට වරක් සමාන කලාව නැවත නැවත එනවා. ඒ සමාන කලාව එනකොට උපරිම විස්තරයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත විස්ථාපනයේ උපරිම වෙනවා ඒ ලක්ෂයේදී. ඒ කියන්නේ තීව්‍රතාවයේ උපරිම වෙනවා. එහෙමනම් සමාන කාලාන්තරයකට වරක් ඒ ලක්ෂයේ තීව්‍රතාවයන් උපරිම වෙනවා. මේ තරංග දෙක අදිස්ථාපන වෙන ලක්ෂයේ තීව්‍රතාවයේ උපරිම වෙනවා. ඒ තරංගවල තරංගයේ තීව්‍රතාවයේ සම්ප්‍රයුක්ත තරංගයේ තීව්‍රතාවයේ උපරිම වෙනවා. මේක ධ්වනි තරංගයන් නම් මේ උපරිම තීව්‍රතාවයේ අපිට වැඩි ශබ්දේ වැඩිවීමක් හැටියට ඇහෙනවා. ඊළඟට ආපහු ශබ්දේ අඩු වීගෙන යනවා. ඊළඟට අඩු වෙලා ආපහු වැඩි වීගෙන ගෙවිලා උපරිම වෙනවා. ඉතින් සමාන කාලාන්තරයකට වරක් උපරිම තීව්‍රතාවයන් අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. මේ ඒ සංසිද්ධිය තමයි අපි හඳුන්වන්නේ නුගසුම් කියලා. ඉතින් අපිට මේක විද්‍යාගාරයේදී ලේසියෙන් ආදර්ශනය කරන්න පුළුවන් සරසුල් දෙකක් ගත්තොත් එහෙම. ආසන්න වශයෙන් සංඛ්‍යාත සමාන සරසුල් දෙකක් අරගෙන ඒ සරසුල් දෙක කම්පණය කරලා එක විට කම්පණය කළා අපි මේ එක කණක් ගාවට අරගෙන ඇහුවොත් අපිට නුගැසුම් නැත්නම් අර වරින් වර තීව්‍රතාවයන් උපරිම වෙන එක අහගන්න පුළුවන්. ඉතින් අපිට සරසුලක් කම්පණය කරපුවාම කොහොමද ශබ්දය යන්නේ? ඔය විදිහට ශබ්දයක් එනවා. සමහර වෙලාවට අර සංඛ්‍යාතේ වැඩි නම් ඕ
ගල ශබ්ද එනවා සරසුල කම්පණය කරපුවාම කම්පණය කරලා කනගාවට දීලා අහනකොට අපිට ඒ වගේ ශබ්දයක් එනවා හැබැයි මේ නුගසුම් ඇහෙනකොට මේ වගේ සරසුල් දෙකක් සංඛ්‍යාතයේ ආසන වශයෙන් සමාන සරසුල් දෙකක් එක සැරේ කම්පණය කරලා අපි ශබ්ද ඇහුවොත් එහෙනම් අපිට ඒ හඬ ඉහළ පහළ යන එක අහන්න පුළුවන් Tapi itu mau, deket sangkaat, godak kitu ikil. Hemen apa itu mereka nugasung ahen secret tapi ready beno. Nah, sangkaat godak kitu na nugasung ahen secret tapi adu beno. සංඛ්‍යාතේ ඒ දෙක අතර සංඛ්‍යාත වෙනස ටිකක් වැඩි නම් අපිට වේගෙන් නුගැසුම් ඇහෙන නුගැසුම් ඇහෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා ඔයදී කොහොම වුණත් අපිට වරින් වර තීව්‍රතාවය වැඩි වෙනවා කියන එක සමාන කාලාන්තරයකට වරක් තීව්‍රතාවය වැඩි වෙනවා කියන එක ශ්‍රවණය කරන්න පුළුවන් අපි ඒකට තමයි නුගැසුම් කියලා කියන්නේ. නුගැසුම් ඇහෙනවා කියලා කියන්නේ ඒකට. එතකොට අපි මේ සරහම් පොතේ මෙන්න මෙහෙම දක්වගමු නුගැසුම් කියන එක මාතෘකාව ලියලා සංඛ්‍යාතය සුළු වශයෙන් වෙනස්. තරංග දෙකක් අදිස්ථාපනයේ වීම නිසා සමාන කාලාන්තරයකට වරක් උපරිම තීව්‍රතාවයන් ශ්‍රවණය වීම නුගැසුම් ලෙස හඳුන්වනු ලබයි. ඉතින් අපි බැලුවොත් එහෙම මේ සංඛ්‍යාත දෙක F1 හා F2 නම් අදිස්ථාපනය වෙන තරංගවල සංඛ්‍යාත ඇහෙන නුගැසුම් සංඛ්‍යාතය F කියලා ගත්තොත් එතකොට එක එක තරංගයේ සංඛ්‍යාතයේ F1 F2 ඇහෙන නුගැසුම් සංඛ්‍යාතයේ F එහෙම වුණොත් මේ F කියන එක එන්නේ මෙන්න මෙහෙමයි F1 අඩු කිරීම F2 කියලා ගන්න පුළුවන් F1 F2ට වඩා විශාල නම් ඒ කියන්නේ මේ නුගැසුම් සංඛ්‍යාතයේ සමාන වෙන්නේ අර උපරිම තීව්‍රතාවයන් කීයක් තප්පරයකට ඇහෙනවද කියන එක. ඒක තමයි නුගැසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ. තප්පරයකදී අර වරින් වර ඇහෙන උපරිම තීව්‍රතාවයන් තප්පරයකදී කීයක් ඇහෙනවද කියන එක තමයි නුගැසුම් කියලා කියන්නේ. ඒතර නුගැසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ. තප්පරයකට ඇහෙන වාර ගාන. ඒක තමයි නුගැසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට මේ නුගැසුම් සංඛ්‍යාතය අර එක එක තරංගයේ සංඛ්‍යාත අතර වෙනසට සමාන වෙනවා. ඒකයි මම මෙහෙම ලිව්වේ මේ නුගැසුම් සංඛ්‍යාතයේ F කියන එක F1 අඩු කිරීම F2 කියලා ලියන්න පුළුවන්. හැබැයි F1 F2ට වඩා වැඩි නම් එහෙම නෙමෙයි නම් අනිත් පැත්තට නම් වෙන්නේ. ඒ කියන්නේ F2 වැඩි නම් F1ට වඩා නුගැසුම් සංඛ්‍යාතය අපි ලියන්නේ F2 අඩු කිරීම F1 කියලා. F2 F1ට වඩා විශාල නම් නුගැසුම් සංඛ්‍යාතයේ අපිට එන්නේ මෙහෙම. එතකොට ඒ කියන්නේ හැමතිස්සෙම මේ නුගැසුම් සංඛ්‍යාතයේ එන්නේ අර අදිස්ථාපනය වෙන තරංග දෙකේ සංඛ්‍යාත අතර වෙනසින්. ඒ සංඛ්‍යාත අතර වෙනස නුගැසුම් සංඛ්‍යාතයට සමානයි. ඉතින් පොඩ්ඩක් මේක හිතලා බැලුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ කියන එක. මෙන්න මෙහෙම අපි හිතමු මම පොඩි උදාහරණයක් කියන්නම් මේකට. උදාහරණයක් කියලා පටන් ගන්නම්. මේක පැහැදිලි කරන්න. ඊපස්සේ මම ඒක පැහැදිලි කරන්න මෙන්න මෙහෙම දෙයක් මම කියන්නම්. ළමයින්ට තේරෙන සරල කතන්දරයක්. ඔන්න වෘත්තාකාර පතයක් තියෙනවා.
මේ පතේ දෙන්නෙක් දුවනවා. මේක මම මෙහෙම මෙහෙම අඳහම මෙයාගේ පරිදි වැඩි කියලා හිතන්න එපා. ඉතින් පටන් ගන්නකොට එහෙම වුණත් ඊට පස්සේ මේ ලයින් එකට එන්න පුළුවන් නේ. දෙන්නෙක් දුවනවා. මෙයාගේ වේගය v1යි. මෙයාගේ වේගය v2යි. එතකොට අපි හිතමුකෝ v1 විශාලයි කියලා v2ට වඩා. එහෙනම් මොකද වෙන්නේ? අර v1 වේගයේ තියෙන එකන ඉස්සරහට එනවා. v1 වේගයේ තියෙන කෙනා ඉස්සරහට එනවා v2 වේගයේ තියෙන කෙනා ඊට පස්සෙන් දුවනවා. දැන් ඉතින් v1 v2කට වඩා වැඩිනේ. ඒ නිසා v1 වේගයේ තියෙන කෙනා ටික 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 ඉස්සරහට එනවා. ඒ කියන්නේ v1 සහ v2 වේග තියෙන දෙන්න අතර පරතරය ඩිංග ඩිංග වැඩි වෙනවා. මෙයාට වඩා දුවන ප්‍රමාණය යම් කාලයකදී වැඩි වෙනවා. මේ දෙන්න අතර පරතරය එන්න වැඩි වෙනවා මෙයාගේ වේගය වැඩි හින්දා. තුහම ටික 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 වැඩි වෙගෙන යනවා මේ ඉතින් මේක ළමයි හුඟක් වෙලාවට ඔය මේ අත්දැකීම ඇති ඔය ඉස්කෝලවල හවුස් මේට් එහෙම තියෙනකොට දුවන තරඟ ඔය මීටර 3000 5000 10000 වගේ තරඟ දුවනකොට අර ඉස්සරහම දුවන කෙනා වේගෙ වැඩි කෙනා ටික 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 අනිත් අයගෙන් ඈත් වෙනවා. මම මෙතන මේ දෙන්නෙක් නේ තෝරගත්තේ. ඒතොර වේගෙ වැඩි කෙනා වේගෙ අඩු කෙනාගෙන් ටික ටික ඈත් වෙනවා. ඉතින් මෙහෙම ඈත් වෙගෙන ඈත් වෙගෙන ඈත් වෙගෙන ගිහිල්ලා රවුමට නේ දුවන්නේ. ඈත් වෙගෙන ඈත් වෙගෙන ගිහිල්ලා මේ දෙන්න ආපහු යම්කිසි තැනකදී මෙහෙම එකට එනවා. යම් තැනකදී අපහු එකට එනවා මේ දෙන්න. එක තැනට එනවා. ඒ එක තැනට එනකොට පළවෙනියා වට කීයක් දියලා තිබුණත් පළවෙනියා දුවලා තියෙන වට ගාන කීය වුණත් ඉස්සරහන් දුවපු එක්කෙනා දුවපු වට ගාන කීය වුණත් එයා දැන් අනිත් එක්කෙනාට වඩා එක වටයක් වැඩියෙන් දුවලා ඒකනේ රවුම කැරකිලා ආපහු මෙයා ඇල්ලුවේ. ඉතින් ඔක සාමාන්‍යයෙන් තේරෙනවා මේ එච්චර අමාරු කාරණයක් නෙමෙයි. එයා දෙවෙනියට වඩා වටයක් වැඩියෙන් දුවලා. අපි තුන් පළවෙනියා වට 10ක් දුවලා තියෙනවා නම් දෙවෙනියා වට 9යි දුවලා තියෙන්නේ. දෙවෙනියට වඩා එක වටයක් පළවෙනියා වැඩියෙන් දිව්වට පස්සේ තමයි මේ පිහිටුමට එන්නේ. එතකොට එක වටයකින් වැඩි පළවෙනියා දුවලා තියෙන වට ගාන n 1යි නම් දෙවෙනියා දුවලා තියෙන වට ගාන n 2යි නම් n එකෙන් n 2 අඩු කරපුවාම n ඕන 1යි. හරි. n එකෙන් n 2 අඩු කරපුවාම උත්තරේ එන්නේ 1යි. එක වටයක් වැඩියෙන් දිව්වහම තමයි ආපහු එකට එන්නේ. ඉතින් මෙන්න මේ සංසිද්ධිය මේක ළමයින්ට එච්චර අමාරු කාරණාවක් නෙමෙයි. ඔබ තේරෙයි. මේ සංසිද්ධිය මේ කාරණේ මේ තරංග අධිස්ථාපනයටත් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නුගැසුම් ඇතිවීම පැහැදිලි කිරීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ගන්නම්කෝ යම් මොහොතක තරංග දෙකේ ශීර්ෂ දෙකක් අධිස්ථාපනය වෙලා තියෙනවා කියලා. ශීර්ෂ දෙකක් අධිස්ථාපනය වෙලා තිනවා යම්කිසි මොහොතක t සමානයි බිඳුව. ඉතින් මේ දෙකේ කලාව වෙනස් වෙනින්දා හරියට අර වේගය වැඩි එක්කෙනා ඉස්සරහට යනවා වගේ සංඛ්‍යාත වෙනස් වෙනින්දා මේ දෙකේ සංඛ්‍යාත වෙනස් නිසා ඊගාව මොහොතේදී අධිස්ථාපනය වෙන්නේ වෙනස් කලාව. දැන් මේ මොහොතේ කලාව සමානයි හොඳේ. ওই මොහොතේ කලාව සමානයි. නමුත් සුළු මොහොතක් ගත වෙච්ච ගම ඊළඟ මොහොතේදී කලාව පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙම කලාව වෙනස් වීගෙන ගිහිල්ලා අතන මේ දෙන්න අතර පරතරය වෙනස් වුණා වගේ කලාව වෙනස් වීගෙන ගිහිල්ලා උප්පරිම වෙනසකට එනවා 360 කියලා. අංශක 360කින් කලාව වෙනස් වුණාට පස්සේ ආයත් තිබුණා වගේ එකම කලාවට එනවා. මේ දෙක එකම කලාවට එනවා. ආයත් එකම කලාවට එනවා. يعني කලාව වෙනස් වීගෙන ගිහිල්ලා 360කින් වෙනස් වුණාට පස්සේ ආයෙනෝ එකම කලාවට.
එහෙනම් කලාව එකම කලාවට ඇවිල්ලා ආයත් මේ දෙකේ කලාව වෙනස් වෙනවා. කලාව වෙනස් වෙනවා කියන්නේ එකක කලාව අනිකට වඩා වැඩි වෙනවා. දෙකේම කලාව එතන අදිස්ථාපනය වෙන ලක්ෂ තරංග දෙකේම වෙනස් කලාව වෙනස් වෙනවා. නමුත් එකක වෙනස් වීම අනෙකේ වෙනස් වීමට වඩා වැඩි. එනිසා මේ දෙක අතර කලාවේ වෙනසක් තියෙනවා. තරංග දෙකේ කලා අතර වෙනසක් තියෙනවා. අන්නේ වෙනස ගැන මම මේ කියන්නේ. තරංග දෙකේ කලා අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මම මේ කියන්නේ. අන්නේ වෙනස තමයි 360ට යන්නේ. ඒ වෙනස 360ට ගියහම තමයි ආයත් එකම කලාවට එන්නේ. එතකොට ඒ වෙනස 360ට යද්දී අපි හිතමුකෝ මේ පළවෙනි තරංගය තරංග ආයාම නැත්නම් වට නැත්නම් කම්පන n එක ගානක් සිද්ධ වුණා කියලා. දෙවෙනි තරංගයේ සිද්ධ වුණේ n දෙක ගානක් නම් පළවෙනි එකේ n එකයි දෙවෙනි එකේ n දෙකයි නම් මේ දෙක අතර වෙනස n එක ඍණ n දෙක හරි n දෙක ඍණ හරි n එක හරි කියලා ගත්තම එකක් වෙන්න ඕන. ඔබ සමහර n එක අඩු කිරීමෙන් දෙක වෙන්නත් පුළුවන්. n එක වැඩි නම් n එක අඩු කිරීමෙන් දෙක සමාන 1යි. එහෙම නැත්නම් අනිත් පැත්තට ගන්න පුළුවන් n දෙක අඩු කිරීමෙන් n එක සමානයි 1යි කියලා. කොහොම නමුත් මේ එකම කලාවෙන් අදිස්ථාපනය වෙච්ච අවස්ථාවේ ඉඳලා නැවතත් එකම කලාවට එනකොට පළවෙනි තරංගය එතන ගිහිල්ලා තියෙන පළවෙනි තරංගයේ තරංගායම කීයක් ගියාද එහෙම නැත්නම් වට කීයක් කම්පණේ වුණාද කියන එක. කම්පණේ වෙච්ච වට ගන්න නැත්නම් ඒ ලක්ෂය පළවෙනි තරංගයේ මගින් කීසරයක් දෝලණය කරනවාද කියන එක. තමයි n එක කියන්නේ n2 කියන්නේ දෙවෙනි තරංගයේ මගින් කීසරයක් දෝලණය කරනවාද කියන එක. නැත්නම් දෙවෙනි තරංගයේ වට කීයක් මෙතනින් ගියාද කියන එක. يعني වටයක් කියලා මං ගත්තේ තරංගායමට සමාන දිගක්. එතකොට තරංගායමට සමාන දිගවල කීයක් එතනින් ගියාද කියන එක. ඉතින් ඒ කියන්නේ ඒක අපි ඒක අතකට ගත්තොත් එහෙම පළවෙනි තරංගයේ වට කීයක් කම්පණය වුණාද කියන එක. එකම කලාවෙන් අදිස්ථාපනය වෙච්ච මොහොතේ ඉඳලා නැවතත් එකම කලාවෙන් අදිස්ථාපනය වෙන මොහොතට එනකොට පළවෙනි තරංගයේ වට කීයක් කම්පණය වුණාද? දෙවෙනි එක කීයක් කම්පණය වුණාද? පළවෙනි තරංගයේ n1යි දෙවෙනි එක n2යි. ඒකයි මේ n1 සහ n2 කියලා කියන්නේ. එතකොට පළවෙනි තරංගයේ සංඛ්‍යාතයේ f1 නම් පළවෙනි තරංගයේ සංඛ්‍යාතයේ f1 නම් මේ මොහොතේ ඉඳලා මෙතෙන්ට ගත වෙච්ච කාලය කියන්නේ පළමු වතාවට එකම කලාවෙන් කම්පණය වෙලා නැවතත් එකම කලාවෙන් කම්පණය වෙන අවස්ථාවට එකම කලාවෙන් අදිස්ථාපනය වෙලා ඊගාවට නැවතත් එකම කලාවෙන් අදිස්ථාපනය වෙන මොහොත දක්වා එද්දී ගත වෙලා තියෙන කාලය සිම්පල් t නම් පළවෙනි තරංගයේ සංඛ්‍යාතයේ t වලින් ගුණ කරපුවාම එයා කම්පණය වෙච්ච වට ගන්න ලැබෙනවා. දෙවෙනි තරංගයේ සංඛ්‍යාතය m t වලින්ම ගුණ කරපුවාම එයා කම්පණය වෙච්ච දෙවෙනි තරංගයේ කම්පණය වෙච්ච වට ගන්න ලැබෙනවා. නමුත් මේ දෙක අතර වෙනස එකයි. ඊට මේ සිම්පල් t කියන්නේ මොකද්ද? එකම කලාවෙන් අදිස්ථාපනය වෙච්ච අවස්ථාවක ඉඳලා නැවතත් එකම කලාවෙන් අදිස්ථාපනය වෙන අවස්ථාව දක්වා ගත වෙන කාලය. එහෙම නැත්නම් ඒ කියන්නේ එතකොට එකම කලාවෙන් අදිස්ථාපනය වෙන අවස්ථා දෙකක් අතර කාලාන්තරය. එකම කලාවෙන් අදිස්ථාපනය වෙන අවස්ථා දෙකක් අතර කාලාන්තරය. තව විදිහකට කියනවා නම් දැන් එකම කලාවෙන් අදිස්ථාපනය වෙනකොටනේ උපරිම විස්තරය ඇති වෙන්නේ. ඒතර උපරිම විස්තර දෙකක් අතර කාලාන්තරය. නැත්නම් අපි කියුවේ උපරිම තීව්‍රතාවය කියලා. උපරිම තීව්‍රතාව දෙකක් අතර කාලාන්තරය තමයි සිම්පල් t කියලා කියන්නේ. එතකොට අපිට ඕක කියන්න පුළුවන් එහෙමනම් උපරිම තීව්‍රතාව වල ආවර්ත කාලය සිම්පල් t කියන්නේ.
උපරිම තීව්‍රතාවල ආවර්ත කාලය කියලා මේක හඳුන්වන්න පුළුවන්. එතකොට F එක අඩු කිරීම F2 සමානයි 1 8 T. උර මේ T කියලා කියන්නේ මොකද්ද? උපරිම තීව්‍රතාව අතර ආවර්ත කාලය. ඒතර 1 8 T වලින් එන්නේ උපරිම තීව්‍රතාවල සංඛ්‍යාතය. ඉතින් උපරිම තීව්‍රතාව වලටනේ අපි නුගැසුම් කිව්වේ. ඒතර නුගැසුම් වල සංඛ්‍යාතය තමයි මේ අපිට 1 8 T වලින් ලැබෙන්නේ. එහෙනම් අපිට අර මම කලින් ලිව්ව ප්‍රකාශනය ලැබෙනවා F1 අඩු කිරීම F2 සමානයි F කියලා. කියන්නේ මේ නුගැසුම් සංඛ්‍යාතය තමයි අපිට F කියලා ලැබෙන්නේ. 1 8 T වලින් ලැබෙන නුගැසුම් සංඛ්‍යාතය. ඒක මේ සංඛ්‍යාත දෙක අතර වෙනසින් ලැබෙනවා කියන එක තමයි අපිට මේකෙන් ඔප්පු වෙන්නේ. ඒක අපි අනිත් පැත්තට ගත්තනම් N2 අඩු කිරීම N1 සමානයි 1යි කියලා. එතකොට F2 ඍණ F1 සමානයි F කියන ප්‍රතිඵලය ලැබෙනවා. කියන්නේ නුගැසුම් සංඛ්‍යාතය සමාන වෙන්නේ අධිස්ථාපනය වෙච්ච තරංගවල සංඛ්‍යාත අතර වෙනසට. හොඳයි අපි මේක අපි ලියාගමු. නුගැසුම් සංඛ්‍යාතය අධිස්ථාපනය වෙන තරංගවල සංඛ්‍යාත අතර වෙනස මගින් නුගැසුම් සංඛ්‍යාතය ලැබේ. වෙනම ලියන්න. අධිස්ථාපනය වෙන එක එක් තරංගයක සංඛ්‍යාතය F1 සහ F2 නම් නුගැසුම් සංඛ්‍යාතය F නම් නුගැසුම් සංඛ්‍යාතය F නම් F1 විශාලයි F2 විට F සමානයි F1 ඍණ F2 F2 විශාලයි F1 විට F සමානයි F2 ඍණ F1. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට නුගැසුම් සංඛ්‍යාතය ලියන්න.